හලෝ කොහමද ඔයගොල්ලන්ට ඉතින් අද කතා කරන්න යන්නේ බයිනන්ස් එක ගැන බයිනන්ස් එකේ අපිට බයිනන්ස් එකේ තියෙන USDT හෝ කොයින් ඕනම එකක් අපිට අපේ බැංක් account එකටම ගන්නේ කොහමද කියලා තමයි අද කියලා දෙන්න යන්නේ මොකද ගොඩක් අය දන්නේ මේක කොහමද හරියටම බැංක් account එකට ගන්න කියලා ඉතින් මම මීට කලිනුත් අපේ channel එකේ දාලා තියෙනවා Binance playlist එකේ මේ සල්ලි බැංක් account එකට ගන්න විදිය ඉතින් ඒක බැලුව නැත්නම් අනිවාර්යෙන් ඒක බලන්න මම අද සරලව කියලා දෙන්නම් කොහමද වැඩි විස්තර නැතුව සරලව කියලා දෙන්නම් ඉක්මනින් ඔයාලට මේ මේක හරියටම වැඩේ කරගන්න විදිය හරි හරි ඉතින් මේ අපේ බැංක් account එකටම සල්ලි ගන්නේ මේ P2P option එක හරහා Binance එකේ තියෙන මේ P2P option එක හරහා P2P option එකට ගියොත් අපි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට පළවෙනිටම එනකොට මෙන්න මේ විදියට තමයි ඕගොල්ලන්ට පෙන්වන්නේ එතකොට මෙන්න මෙතන ටික් මාක් එක දාලා confirm දෙන්න ඊට පස්සේ මේ වගේ guide එකකුත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි ඒවා online skip කරන්න පුළුවන් හරි එතකොට ඔයාලා කරන්න ඕන ඉස්සලා මේ P2P එකට ඇවිල්ලා මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් උඩම USD කියලා තමයි currency එක select වෙලා තියෙන්නේ. ඉතින් අපේ රුපියල් වලට මේක මාරු කර ගන්න ඕන. මෙන්න මෙතන ඉරි දෙක click කරලා පොඩි ඉතල දෙකක් තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් අන්න එක click කර ගන්න. ඒක click කරලා ඔයාලා අපේ ලංකාවේ රුපියල් වලට මෙන්න මේ USD කියන එක මාරු කර ගන්න ඕන. ලංකාවේ රුපියල් වල සංකේතය තමයි LKR කියන එක. LKR ඔයාලා මේ විදිහට search කරගන්න ඊට පස්සේ මෙන්න මෙතන ඒක select කරගන්න ඊට පස්සේ මෙතන tick mark එක දාලා confirm දෙන්න ඊට පස්සේ මෙන්න මේ විදිහට මාරු වෙනවා හරි මේ විදිහට આવොත් ආයේ මේක confirm දෙන්න හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ඉන්නේ ලංකාවේ ගනුදෙනු කරන අය මේ ඉන්නේ මේ ඔක්කොම ඉතින් ඔයාලට රුපියල් වලින්ම ගනුදෙනු කරන්න පුළුවන් එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ගනුදෙනු කරන්න ඉස්සෙල්ලා ඔයාලා මේකේ ඔයාලගේ බැංක් account එකේ විස්තර මේකට save කරලා තියාගන්න ඕන. මොකද එතකොට තමයි ඔයාලට බැංක් account එකත් එක්ක ගනුදෙනු කරන්න වෙන්නේ පුළුවන් වෙන්නේ එහෙම save කරලා තියාගත්තාම. හරි. දැන් ඔයාලා මෙන්න මෙතන dot 3ක් තියෙන උඩම අන්න එක click කරගන්න. ඒක click කරලා ඔයාලට බලා ගන්න පුළුවන් උඩම payment method කියලා option එකක් අන්න එකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතන add a payment method කියලා option එකක් තියෙනවා. අන්න එකකින් ඔයාලගේ bank account එක මේකට add කරගන්න පුළුවන්. මේක add කරගන්න නම් මෙන්න මේ විදියට ඔයාලට බලා ගන්න පුළුවන් KYC කරලා තියෙන්න ඕන. ඒ වගේම SMS verification එක කරලා තියෙන්න ඕන. හරි. ඒ විදියට කරලා තියෙනවා නම් මෙන්න මේ විදියට කොළපාටින් වැටලා තියෙනවා. මම මේක දැන් cut කරගන්නවා. හරි. මම මේ කියලා දෙන්නේ මුලින්ම එන කෙනෙක්ට කොහොමද මේ විදියට පෙන්වන්න කියලා. ඉතින් ඒක කට් කරගෙන දැන් ඔයාලට මෙන්න මෙතන ආයේ මෙතන බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ බැංක් account එක මෙතනින් select කරගන්න පුළුවන්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේක එක එක රටවල් භාවිත කරන ක්‍රම. මෙන්න මෙතන ගොඩාක් තියෙනවා මේ Apple Pay තියෙනවා ඒ වගේම එක එක ක්‍රම තියෙනවා. ඒ රටවල් වලට use කරන්න පුළුවන් යාල්ට මුදල් ලබා ගන්න පුළුවන් ක්‍රම තමයි මෙන්න මේ විදිහට තියෙන්නේ අපිට පුළුවන් මෙන්න මේ bank transfer කියන එක අපේ bank වලට නම් ලබා ගන්න ඕන මෙන්න මේ bank transfer කියලා option එකක් තියෙනවා අන්න ඒකෙන් තමයි අපි අපේ bank account එකට ගන්න යන්නේ ඉතින් ලංකාවේ අයට නම් ඒ වගේ ඒවා තමයි තියෙන්නේ මෙන්න මේ විදිහට ඔයාලට මේ විදිහට යටට ගියාම බලා ගන්න පුළුවන් bank transfer කියලා option එකක් තියෙනවා මෙන්න මෙතන මේ b අකුර යටතේ බැංක් ට්‍රාන්ස්ෆර් කියන එක තෝරගන්න මෙන්න මේ විදියට ඒක තෝරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන් මේකේ බැංක් account details ඉල්ලනවා ඊට පස්සේ ඔයාලට ඒ details complete කරලා හරියට ඔයාලට පුළුවන් මේකේ confirm දෙන්න අනිවාර්යයෙන් මතක තියාගන්න ඔයාලා මේ Binance account එක හදලා තියෙන කෙනාගේම බැංක් account එකක් වෙන්න ඕන මේකට add කරන්න නම් හරිද අනිවාර්යෙන් එහෙම වෙන්න ඕන. හරි මම මෙතනින් ඉස්සරහට යන්නේ ඔයාලා තව විස්තර මේක ඇඩ් කරගන්න විදිය හරියටම දන්නේ නැත්නම් මම අර කලින් කිව්ව වීඩියෝ එක බලන්න ඒකේ සම්පූර්ණ විස්තරය තියෙනවා. මම ඔය සරලව කිව්වේ මේක ඇඩ් කරගන්න විදිය. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න Binance playlist එකේ තියෙනවා WwCf YouTube channel එකට ගිහිල්ලා playlist එකට ගිහිල්ලා Binance playlist එකට යන්න ඒකේ සම්පූර්ණ විස්තරය තියෙනවා. ඔයාලට ඒක බලන්න පුළුවන්. හරි. හරි දැන් ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලගේ account එකට ඇවිල්ලා ඊට පස්සේ home එකට ඇවිල්ලා ඔයාලා මේකේ wallet එකට යන්න ඕන.
දැන් ඔයාලා බැංක account එකට save කරලා තියෙන්නේ ඔක්කොම කරලා තියෙන්නේ දැන් මෙන්න මේ විදිහට wallet එකට යන්න wallet එකේ ඔයාලගේ spot එකේ තමයි spot wallet එකේ තමයි ඔයාලගේ සල්ලි ඇත්තේ ඉතින් මෙන්න මේකේ ඔයාලගේ එක එක coin වලින් තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙතන trade එකක් දාලා ඒවා USDT බවට පත් කරගන්න හරිද උදාහරණයක් විදිහට මම මේ bitcoin කියන එක තවර ගන්න ඒක ඔයාලට පුළුවන් trade එකක් දාලා මෙන්න මෙතනින් ඔයාලට ඒ coin එක select කරලා මෙන්න මෙතනින් trade එකට යන්න පුළුවන් නැත්නම් trade කියන එකට ගිහිල්ලා coin එක select කරගන්නත් පුළුවන් මෙන්න මෙතනින් හරි මෙන්න මෙතන sell ගිහිල්ලා ඔයාලට අදාළ coin එක select කරලා sell ගිහිල්ලා ඔයාලට අවශ්‍ය ප්‍රමාණය sell කරගන්න පුළුවන් USDT වලට හරි ඉතින් දැන් ඔයාලගේ USDT තියෙනවා නම් මෙන්න මේ විදිහට පෙන්නනවා ඒක ඔයාලා transfer කරගන්න ඕන මේ funding account එකට හරිද ඒ funding account එකට transfer කරගත්තාම තමයි අපිට P2P හරහා අපේ bank account එකට සල්ලි ගන්න පුළුවන් වෙන්නේ. හරි. මම මේ විදිහට transfer button එක click කරගන්නවා. ඊට පස්සේ උඩම තියෙන්න ඕන spot එක දෙවෙනියට තියෙන්න ඕන 2 කියන එක යටතේ තියෙන්න ඕන funding කියන එක. එතකොට මෙන්න මෙතන මම USDT කියලා තෝරගන්නවා. මෙන්න මේ විදිහට. හරි. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට දාගන්නවා මම transfer කරන ප්‍රමාණය. හරි ඔන්න ඔය විදියට ට්‍රාන්ස්ෆර් කරන ප්‍රමාණය මම දාගත්තා. දැන් මේ විදියට මෙතන රීෆ්‍රෙෂ් කරාම ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ඒක මෙතනින් අයින් වෙලා තියෙනවා. දැන් ෆන්ඩින් කියන එකට ගියාට පස්සේ ඔයාලට ඒ ප්‍රමාණය බලා ගන්න පුළුවන්. හරි. දැන් මේ විදියට හෝම් එකට ඇවිල්ලා ආයෙ මං යනවා P2P කියන එකට. හරි. මෙන්න මේ විදියට ආවට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් එක USDT එකක් කොච්චර value එකකද sell වෙන්නේ කියලා sell වෙන්නේ හෝ buy වෙන්නේ කියලා. එතකොට මේ buy යටතේ තියෙන්නේ ඔයාලා USDT buy කරනවා නම් ඔයාලගේ සල්ලි දීලා ඔයාලා buy කරනවා නම් තමයි මේ buy option එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ sell option එක තියෙන්නේ ඔයාලා ඔයාලගේ තියෙන USDT කාට හරි sell කරනවා නම් තමයි මේ sell option එක තියෙන්නේ. හරි. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මෙන්න මේ මෙතන දෙමළ අකුර එක්ක 376ක් තියෙනවා. අන්න ඒ කියන්නේ මේ දෙමළ අකුර කියන්නේ රුපියල් කියන එක. හරිද? රුපියල් 376.8ක් තමයි වැඩිම වෙන්නේ. වැඩිම amount එක තියෙන්නේ sorry අඩුම amount එක තියෙන්නේ buy කරනවා නම්. හරිද? එතකොට මෙන්න මෙතන limit කියලා option එකක් තියෙනවා. එතකොට ඔයාලට මේකේ buy කරනවා නම් ඔයාලා USDT ගන්නවා නම් අඩුම ගන්න වෙන්නේ මෙන්න මෙයාගෙන් ගන්නවා නම් රුපියල් ලක්ෂයේ ඉඳන් තමයි ගන්න වෙන්නේ. ওই විදියට මෙයාගෙන් ගන්නවා නම් රුපියල් ලක්ෂ 3 ඉඳන් ගන්න පුළුවන්. මෙයාගෙන් ගන්නව නම් ආයේ ලක්ෂ ඉඳන් ගන්න පුළුවන්. ওই විදියට මෙන්න මෙතන ලිමිට් එකකුත් තියෙනවා. එතකොට මේ විදියට පල්ලෙහාට යන්න මේ buy option එකේ නම් පල්ලෙහාට යන්න මිල වැඩි වෙනවා එකයි වෙන්නේ. හරි. දැන් අපි යන්නේ මේකේ ප්‍රධානම කතා කරන්න යන්නේ ඔයාලා ළඟ තියෙන USDT කොහොමද bank account එකට ගන්න කියලා. එහෙම ඒක කරන්න නම් ඔයාලා මේ sell option එක තෝරගන්න ඕන. Sell option එකෙන් USDT කියන එක තෝරගන්න. අනිත් ඒවා තියෙනවා නම් ඒවත් ඔයාලට sell කරගන්න පුළුවන් BTC එහෙම තියෙනවා. මේ විදිහට. හරි. මම දැන් USDT sell කරන විදිය තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් මේ අනිත් ඒවා sell කරන විදිය එමම තමයි. එහෙම නැත්නම් ඔයාලට USDT වලට අර trade එකක් දාලා USDT වලින්ම sell කරගන්න පුළුවන්. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන mobile top up කියලා තමයි උඩම තියෙන්නේ. මෙන්න මේක බලන්න ඕන විශේෂයෙන් මේ උඩම කට්ටියගේ තියෙන්නේ mobile top up. ඒ කියන්නේ අර phone card වගේ ඒවා IC cash වගේ අන්න ඒවාට ගන්න option තමයි මෙන්න මේ ආලා දෙන්නේ. bank account එකට මේ ආලගෙන් ගන්න බෑ. හරිද? ඉතින් ඒ ආලව අපි තෝරගන්නේ නැහැ. මොකද අපිට ඕන bank account එකට ගන්න එක. හරි. මොකද දැන් මේ ආලගේ කොහොමත් rate එක වැඩි. ඔයාලට බලා ගන්න පුළුවන් මේ පල්ලෙහාට යන්න rate එක අඩු වෙනවා. රුපියල් ගන්න අඩු වෙනවා. අපිට ඕන bank account එකට ගන්නනේ. එතකොට මේ ආලව select කරලා හරියන්නේ නැහැ. හරි. දැන් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මෙන්න මෙයාගෙන් නම් අපිට ගන්න පුළුවන් bank account එකට. හරිද? මෙහෙම අපි එක්කෙනෙක්ව select කරගද්දිත් බලන්න ඕන. එයාලා මේකේ කොච්චර මේ විදියට සෙල් කරලා තියෙනවද කියලා මේ විදියට ට්‍රේඩ් කරලා තියෙනවද කියලා. ඒ කියන්නේ මේ විදියට තව කාට හරි දීලා තියෙනවද? තව කාගෙන් හරි මේ විදියට අරගෙන තියෙනවද කියලා කොච්චර ප්‍රමාණයක් අරගෙන තියෙනවද කියලාත් බලන්න ඕන. එතකොට මෙන්න මෙයා ට්‍රේඩ් 5යි කරලා තියෙන්නේ. ඉතින් එයාලව සාමාන්‍යයෙන් අපි තෝරගන්නේ නැහැ. ඉතින් විශාල ප්‍රමාණයක් අඩුම 50ක් 60ක් 90ක් වගේ කරලා තියෙන කට්ටියව අපි තමයි තෝරගන්නේ.
මෙන්න මෙයා නම් හොඳයි 500 ගාණක් කරලා තියෙනවා එතකොට මේ කම්ප්ලීෂන් කියන එක 90% 80% වගේ වැඩි අයවත් තෝරගන්න ඕන ඊට අඩු අය තෝරගන්න යන්න එපා හරි හරි එතකොට මෙන්න මේ විදිහට එක්කෙනෙක් ඉන්නවා ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන වෙරිෆයිඩ් බටන් එකක් තියෙනවා අන්නේ යාලා විශේෂයෙන් ඔයාලා තෝරගන්න ඕන නම් එයාලා ගොඩක් හොඳයි හරිද මෙතන වෙරිෆයි බටන් එක තියෙනවා කියන්නේ එයාලා මේකේ අකණ්ඩව මේ ට්‍රේඩ් කරන කට්ටිය මේ විදිහට සපයන කට්ටිය හරිද එයාලගෙන් ගොඩක් විශ්වාසවන්තව ගන්න පුළුවන් ඔයාලට හරි එතකොට මෙන්න මෙතන තව ඔප්ෂන් එකක් තියෙනවා cash deposit to bank කියලා. ඒ කියන්නේ ඔයාලට පුළුවන් ඕනනම් ATM එකට ගිහිල්ලා මෙයාට දාන්න. හරිද? එතකොට ඒ වෙලාව ඇතුළත් වෙලාවක් තියෙනවා. ඒ වෙලාව ඇතුළතදී ඔයාලට දාන්න පුළුවන් නම් ATM එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මේක ATM ඔප්ෂන් එකනොත් භාවිතා කරන්න. එතකොට මේ sell ඔප්ෂන් එකේ නම් කියන්නේ එයා ATM එකෙන් අපිට එවනවා කියලා. එන්නේ මේ විදිහට. හරි. එතකොට මෙන්න මේ විදිහට පල්ලෙහාට ගියාම ඔයාලට මිල අඩු වෙනවා. හැබැයි පල්ලෙහාට යන්නේ යන්නේ. හරි. එතකොට මම මෙතනින් එක්කෙනෙක්ව තෝරගන්නවා. මම මල් ළඟ තියෙන USDT 100ක් වගේ නේ. එතකොට 375න් වගේ ගුණ කරොත් 37,000 7,500ක් වගේ තමයි වෙන්නේ. හරි. ඉතින් මම මෙන්න මෙයාව තෝරගන්නවා. මොකද මෙයාගෙත් ලක්ෂයක් අඩුම ඕන. අපි සෙල් කරන ඕන. ඉතින් මෙයාගේ 30,000 ඕන. ඒක නිසා මම මෙයාව තෝරගන්නවා. මොකද මෙයාගේ වෙරිෆයිඩ් බටන් එකක් තියෙන නිසා. ඉතින් ඔයාලට ඕන නම් ලක්ෂයට වඩා වැඩි නම් මෙන්න මෙයාව උනත් තෝරගන්න පුළුවන්. මම මෙන්න මෙයාව තෝරගන්නවා. මෙතන සෙල් බටන් එක ක්ලික් කරලා. හරි. ඒකට ආවට පස්සේ ඔල් හරි. ඒකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. මෙන්න මේ විදිහට. ඉතින් මෙන්න මෙතන ෆෝන් නම්බර් එකක් විස්තර දාලා තියෙන කෙනෙක්ව විශේෂයෙන් තෝරගන්න. මොකද ඔයාලට මොකක් හරි හදිස්සියක් වුණොත් එයාව කන්ටැක්ට් කරගන්න පුළුවන් පිටින්. ඒක නිසා මෙන්න මෙතන දැන් මෙයාගේ නම් දාලා නැහැ. ඉතින් ඒ අයව කන්ටැක්ට් කරගන්න එක පොඩ්ඩක් රිස්ක් වැඩි. හරිද? මම උදාහරණයක් විදිහට තව එක්කෙනෙක් පෙන්වන්නම්. ඔයාලට මෙන්න මෙයාව මෙයාගේ බලන්න දැන් මෙන්න මේ විදිහට මෙයා කන්ටැක්ට් නම්බර් එකකුත් දාලා තියෙනවා. ඉතින් එයාව අපිට කන්ටැක්ට් කරගන්නත් පුළුවන්. ඒක නිසා අපිට එයාව ටිකක් වාසි අරයට වඩා. හරි. කෝකටත් කියලා. ඉතින් දැන් අපිට මේ කන්ටැක්ට් නම්බර් එක බලා ගන්න විශේෂයෙන් අපි බලන්නේ අපි buy කරනවා නම් තමයි. සෙල් කරනකොට සාමාන්‍යයෙන් ඕන වෙනවා බලන්න. ඔයාලා කෝකටත් කන්ටැක්ට් නම්බර් එකක් තියෙන කෙනෙක්ම සිලෙක්ට් කරගන්න. හරි මම මෙයාව සිලෙක්ට් කරගන්නවා ඊට පස්සේ මෙන්න මෙතන buy fiat කියලා එකක් තියෙනවා ඒ වගේම buy crypto කියලා එකක් තියෙනවා හරිද එතකොට ඔයාලට USDT ප්‍රමාණ ලිමිට් එක මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලට සෙල් කරන්න පුළුවන් ලිමිට් එක මේ අතර ගන්න තමයි සෙල් කරන්න පුළුවන් මම මෙන්න මෙතන buy crypto කියන එක තෝරලා මම මෙන්න මේ විදියට 100ක් කියලා දා ගන්නවා එතකොට අපිට හම් වෙන රුපියල් ප්‍රමාණය මෙන්න මෙතනනොත් බලා ගන්න පුළුවන් හරි ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලගේ payment method එක select කරගන්න පුළුවන් මෙන්න මෙතනින්. ඔයාලා save කරගෙන තියෙන payment method එක. ඊට පස්සේ ඒක select කරලා මෙන්න මෙතන sell කියන button එක click කරගන්නයි තියෙන්නේ. හරි. හරි මෙන්න මේ විදියට දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාලට එයත් එක්ක chat කරන්න පුළුවන්. මෙන්න මේ විදියට. හරි එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ටයිම් එකක් කවුන්ට් වෙනවා මේ ටයිම් එක කවුන්ට් වෙන්නේ මෙන්න මේ ටයිම් එක ඇතුළේදී එයා අපිට පේමන්ට් එක කරන්න ඕන ඊට පස්සේ තමයි අපි මෙන්න මෙතනින් රිලීස් කරන්න තියෙන්නේ පේමන්ට් එක කරන්න කලින් ඔයාලා එයාලට පුළුවන් ඕන්නම් ෆේක් විදියට ඔන්න මම ඔයාලට සල්ලි එව්වා කියලා එතන ඔප්ෂන් එකක් තියෙනවා එයාලට ඒ පැත්තෙන් මම පේමන්ට් එක කරා කියලා අපිට දෙනුම් දෙන්න. එතකොට මෙන්න මේක කොහපාට වෙනවා. ඔයාලා කරන්න ඕන ඔයාලගේ බැංක account එකට ගිහිල්ලා බලන්න. ඔයාලගේ online bank account එකට යන්න පුළුවන් phone එකෙන්. නැත්නම් ඔයාලට SMS එකක් එනවා. එතකොට සල්ලි ආවා නම් විතරයි ඔයාලා මෙතන release කරන්න ඕන. නැත්නම් release කරන්න යන්න එපා. එහෙම වුණොත් වැඩේ කචල් වෙනවා. ප්‍රශ්න දුර දිග යනවා. කරදර වෙන්න වෙනවා.
හරි ඔන්න දැන් එයා මට මේ විදියට හායි කියලා දාලා තියෙනවා. ඉතින් ඔයාලට ඉස්සෙල්ලා බලා ගන්න පුළුවන් මම මැසේජ් දැම්මහම මෙන්න මෙතන බෝලයක් වගේ රවුමක් වගේ අයිකන් එකක් තමයි තිබ්බේ. එතකොට එයා මැසේජ් බලලා කියලා බලා ගන්න මෙන්න මෙතන ටික් මාක් එකක් වැටෙනවා. හරි ලකුණක් වැටෙනවා. හරිද? එයා මැසේජ් සීන් කරලා නම් මෙන්න මේ විදියට වැටෙනවා. ඉතින් ඒවත් ඔයාලට වැදගත් වෙයි මේකත් එක්ක ගනුදෙනු කරද්දි. හරි ඔයාලා කෝකටත් කියලා මේ විදිහට රිසිප්ට් එකක්කුත් ඉල්ලගන්න සල්ලි දැම්මට පස්සේ යාලා මොකද ඒකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඔයාලට බලා ගන්න පුළුවන් මම කලින් පෙන්නුව මෙන්න මෙතන ටයිම් එකක්. අන්නේ ටයිම් එක වෙන ඉවර වෙනකන් කොහොමත් අපිට බලන් ඉන්න සිද්ධ වෙනවා මේ එයා අපිට පේමන්ට් එක කරනකන් කොහොමත් දෙන්නටම මේ ටයිම් එක කවුන්ට් වෙනකන් ඉන්න සිද්ධ වෙනවා. හරි ඔයාලට දැන් බලා ගන්න පුළුවන් දැන් මෙන්න මෙතන ටයිම් කවුන්ට් එක ඉවර වුණා. ඊට පස්සේ මෙන්න මෙතනින් ටයිම් කවුන්ට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේකෙන් තීරණය වෙන්නේ මෙන්න මේ කාලය ඇතුළතදී තමයි ඔයාලට ටයිම් මෙයා අපේ බැංක account එකට සල්ලි දාන්නේ. එතකොට මෙතන තියෙන ටයිම් කවුන්ට් එක කොහොමත් ඉවර වෙනකන් අපි දෙන්නටම ඉන්න සිද්ධ වෙනවා එයාට සහ මට. ඔන්න විදිහට තමයි මේ ටයිම් කවුන්ට් දෙකෙන් අදහස් වෙන්නේ. හරි ඔයාලට මේ විදිහට ආයේ බැක් වුණොත් ඔයාලා මෙතන P2P එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ආයේ ඒ තැනටම යන්න. මෙන්න මෙතන කොටුවක් වගේ අයිකන් එකක් තියෙනවා. අන්න එතනට ගිහිල්ලා ඔයාලට මෙන්න මේ විදිහට යන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේක උඩ ටච් එකක් දෙන්න. මෙන්න මේම ටච් එකක් දුන්නාට පස්සේ ආයේ ඒ තැනටම යනවා. දැන් එයා නම් අපිට ඔන්න සල්ලි දැම්ම කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ පැත්තෙන් එනේබල් කරලා තියෙනවා සල්ලි දැම්ම කියලා. හරිද? මෙන්න මේ විදියට මේක කහපාට වෙලා තියෙනවා. දැන් අපි සල්ලි දැම්මද කියලා චෙක් කරන්න ඕන ඉස්සලා මේක රිලීස් කරන්න කලින් මෙතනින්. හරි. ඔන්න දැන් මෙන්න මේ විදියට මට මැසේජ් එකකුත් ඇවිල්ලා තියෙනවා. Binance එකකුත් ඇවිල්ලා තියෙනවා. එයා සල්ලි දාලා තියෙනවා කියලා. එයා ඒ පැත්තෙන් කන්ෆර්ම් කරා කියලා. ඒ වගේම මට People's Bank එකෙන් මෙන්න මේ විදියට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මට අදාළ ප්‍රමාණය මේ විදියට හම් වෙලා තියෙනවා කියලා. හරි එහෙනම් හරි දැන් මම මෙන්න මෙතන රිලීස් කරනවා. එහෙම ඔයාලට ආවේ නැත්නම් රිලීස් කරන්න එපා. මොකද මොකටද අපි කාටවත් මේ විදියට අසල්ලි දීලා ආවේ නැත්නම් රිලීස් කරන්නේ. ඒක නිසා නැත්නම් ඔයාලට කරදර වෙන්න සිද්ධ වෙනවා. බැරි වෙලාවත් ඔයාලට මේක ක්ලික් වුණොත් Binance එකට සපෝට් කරලා chat කරලා support එකට chat කරලා ওই විදියට කරදර වෙන්න සිද්ධ වෙනවා. හරි මම මෙන්න මේ විදියට රිලීස් කරනවා මේ බටන් එක ක්ලික් කරලා. ඊට පස්සේ අහනවා මෙන්න මෙතන ඔයාට හරියටම පේමන්ට් එක ආවද නැද්ද කියලා. මෙන්න මෙතනින් I have not received payment නම් payment එක ඔයාට receive වෙලා නැත්නම් මෙන්න මෙතන ක්ලික් කරන්න පුළුවන්. හරිද? මෙන්න මෙතන ඔයාලට කියලා තියෙන්නේ ඔයාලට හරියටම ඒ ගාන ආව නම් මෙන්න මෙතන ක්ලික් කරන්න කියලා. හරිද? වැරදි ඒවා ඔයාලා ක්ලික් කරන්න එපා. මොකද අනිවාර්යෙන් චෙක් වෙනවා මේකෙන්. ඒක නිසා ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. Binance account එකට ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඒක නිසා හරි ඒවා විතරක් ක්ලික් කරන්න. හරි. දැන් මම මේක ක්ලික් කරලා මෙන්න මෙතන confirm දෙනවා. හරි ඊට පස්සේ මෙන්න මේ විදියට කෝඩ් එකක් එනවා Binance verification එක. ඒක දීලා ඔයාලට මේක send කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට දැන් මට මෙන්න මේ විදිහට හම්බුණා කියලා මෙතන දාලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් අපි ඕඩ එක සක්සස් වුණා. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ විදිහට එයාට ෆීඩ්බැක් එකක් දෙන්න. මෙන්න මේ විදිහට ඕන මැසේජ් එකක් ටයිප් කර ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනින් මේ විදිහට ක්ලික් කර ගන්නවා. හරි. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලා හරියට P2P හරහා බැංක account එකටම සල්ලි ලබා ගන්නෙ. ඔන්න මේ විදිහට මම දැන් Binance account එක sorry මගේ බැංක account එකට login වෙලා බැලුවා. දැන් හරියට සල්ලි ආවිලා තියෙනවා. ඉස්සෙල්ලා නම් තිබ්බේ 17ක කොහෙද මේ බැංක account එකේ. හරි. ඉතින් ඔන්න මේ විදිහට සාර්ථකව සල්ලි හම්බලා තියෙනවා. ඔය විදිහට තමයි හරියට අපි බැංක account එකටම සල්ලි ලබා ගන්නෙ. ඉතින් ගොඩක් වැදගත් වෙන්න ඇති මේ වීඩියෝ එක. ඒ වගේම නොදන්න ගල්වන්ට දැනගන්න ෂෙයා කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ ගහම එනකන් හැමෝටම ජය වේවා.